දේශපාලන පලිගැනීම් කියන වචනෙට මුවා වෙලා හොරු දූෂිතයෝ මංකොල්ලකාරයෝ මිනිමරුවෝ බේරගන්න දරන කොමිසම. ඒ කොමිසම වාර්තාවෙන් ඉතා පැහැදිලිව ඒක ඔප්පු වෙනවා. නඩු ගණනාවකින් මේ චූදිත්වෝ නිදහස් කරන්න තමයි මේ කොමිසම වාර්තාවේ නිර්දේශ කළා තියෙන්නේ. මතභේදකාරී නිර්දේශ කීපයක් තමයි මේකේ නිර්දේශ කළා තියෙන්නේ. එහෙම ගත්තම බැසිල් රාජපක්ෂ, ඒ වගේම විලීගමගේ රෝහිත බෝගල්ලාගම, උදයන්ග විරතුංග, දමයන්ති ජයරත්න, මහින්ද කාඳගමගේ නිස්සංක සේනාධිපති, ජාලි වික්‍රමසූරිය, පිල්ලයන්, නාලකොඩ හේවා, උදේ ගම්මන්පිල මේ සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන්න කියලා තමයි මේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි මේක දේශපාලන පරිගැනීම් කියන එකට මුවා වෙලා තමන්ගේ පාලන කාලේ හොරකම් කරපු හොරු, තක්කඩි, වංචාකාරයෝ මිනිමරුවෝ ටික නිදහස් කරගන්න දරන උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව මේක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි. දැන් මේ අධිකරණයේ තියෙන නඩු ඔක්කොම පවරලා තියෙන කවුද? ඒ කොනීතිපතිවරයා නැත්නම් අල්ලස් කොමිසම. එතකොට දැන් මේ නඩු ඉවත් කරගන්න එපයි. කවුද ඉවත් කරගන්න ඕන කමති? ආයි නීතිපති යන උසාවියට. ගිල්ල ගන්නවා අපි නඩු ඉවත් කරගන්න. නීතිපති නඩු දානවා. ඒ නීතිපති පාර්තමේන්තුවට ගිල්ල නඩු අයින් කරගන්න. මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ? අල්ලස් කොමිසම නඩු අද්දා. අයල්ලස් කොමිසම කියලා දෙනවා අපි දාපු නඩු වැරදියි ඉල්ලාස් කරගන්නවා කියලා. ඒ මොකද්ද එතකොට අල්ලස් කොමිසම වැඩක් තියනවද? මේ ක්‍රියාවලියට නීතිපති පාර්තමේන්තුව එකඟතාවය නැහැ. රාජපක්ෂතුමාගේ නඩු බේරා ගැනීම වෙනුවෙන් නඩු කියලා බේරගත්ත අපිට කමක් නඩු බේරා ගැනීම වෙනුවෙන් ඇවිල්ලා හොරපාරක ඇවිල්ලා වෙන වර්ගයේ ක්‍රියාවලියක් අරගෙන මේක අධිකරණ ක්‍රියාවලියට අත තියන්න හදන සමයේ ඇත්තගත්තුත්ම අධිකරණ ක්‍රියාවලියට අත තිබීමක් මේක තුළ තියෙනවා. මොකද මේකෙන් ආණ්ඩුව වල ඉන්න දූෂිතයන්ට ලයිසන් එකක් දෙනවා. මත ඊට පස්සේ මම හිතන්නේ ජනමාධ්‍ය හරි ජනතාව හරි මේ ආණ්ඩුව වල වංචා දූෂණ කතා කරලා තියෙනවා තියෙයි කියලා. මොකද මේක මේක ක්‍රියාවට නැගුණොත් බය නැතුව හොරකම් කරනවා. නඩුනට බය නැහැ. මොකද නඩුවට නම ඊළඟ පාර බලයට ආවට පස්සේ කොමිෂමත් දැම්මා. නඩු ටික ඔක්කොම දාස කරගත්තා. නඩු පවරපුන්න දඬුවම් කරා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.